Idea Productions. Dann der Vorjahressieger aus Sri Lanka, Yupon Abekon. Ich bin jetzt mal ruhig, weil wir ja den. Ah, lustig ist er auch noch, im britischen Schwimmkader. Und auf der Innenbahn Yannick Wolf und Alexander Askovic mit der 319, der Mann, der jetzt in Thüringen versucht, noch schneller zu werden. Hier, wer sich jetzt erst eingeschaltet hat, kurioser Start, diesmal in die andere Richtung, weil der Wind einfach zu stark bläst. Und im Sinne des Athleten jetzt in die andere Richtung mit dem Wind. Auch hier wieder kein Fehlstart, wunderbar, sehr gut weggekommen. Der Mann aus Sri Lanka scheint vorn zu sein, aber auf der Innenbahn so. Jetzt schiebt er sich auf Höhe, jetzt sieht man es genau. Ganz klar, ganz klar. Und mit einer fantastischen Zeit, da bin ich ja gespannt, es wäre ein neuer Landesrekord und Südostasienrekord für diesen Mann, aber ich weiß jetzt nicht. Ivor. වැඩගඩ ඉති කියන්නේ ඉතින් ට්‍රේනින් කරගෙන යනවා ඉතින් වෙනදා වගේම දැන් ඉදිරියේදී ඉන්ඩෝ මීට් වෙනවා ඉතින් ඒකට මේ දවස්වල ට්‍රේනින් කරගෙන යනවා ඉතින් සුපුරුදු පරිදි ඔව් සැප්තැම්බර් මාසේ 8 වෙනිදා තමයි මම මේ රේස් එක දිව්වේ ඒක තිබ්බේ ජර්මන් වල දේසාව කියන සිටි එකේ ඉතින් මේක යුරෝප් වල තියෙන බ්‍රෝන්ස් ලීග් එකේ මීට් එකක් ඉතින් මට ඒකට අවස්ථාවක් හම්බුණා මට ඒකට දුවන්න ඉතින් මමයි කෝච්චි කතා කරලා අපි ඒකට ගියා ඉතින් බොහෝ කරලා තිබ්බේ ඒ වෙද්දි ඒ වගේ කාලයක් වාර්තා කරන්න පුළුවන් මේ කියලා හිතුවේ නැහැ ඒ අවස්ථාවේදී මොකද මේ අපේ අර කොරෝනාත් එක්ක තිබ්බ ප්‍රශ්නේ ඔයාලා දන්නවාගේ මේ ඉතාලියේ කොරෝනා සත්‍ය ගොඩක් දරුණු විදිහට තිබ්බයි නිසා අපිට ට්‍රේනින් කරගන්නත් බැරි වුණා නමුත් ඉතින් ඒ තිබ්බ தත්ත්වෙත් එක්ක ඒ මොහොතේ වගේ කාලයක් වාර්තා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ කොහොම නමුත් ඉතින් හොඳ කාලගුණයක් තිබ්බා ටිකක් සීතලයි නමුත් හොඳ ට්‍රැක් එකේක හොඳ අනිත් ඒවල් ඔක්කොම ඒක හොඳ පර්ෆෙක්ට් විදිහට තිබ්බා ඒක රේස් එකට ඉතින් ඒ වෙලේ මගේ උපරිම මට බෙස්ට් කරන්න පුළුවන්කම ලැබුණා ඉතින් ඒ නිසා තමයි මට වාර්තාව කියන්න හැකියාව ලැබුණා 2015 තමයි මම මුලින්ම ඉතාලියට එන්නේ 2015 නොවැම්බර් ඉතින් ඒ ආවේ මගේ වැඩිදුර පුහුණුව සඳහා තමයි මම ඉතාලියට එන්නේ මොකද ඒ වෙද්දිත් මගේ තාත්තා මෙහේ ඉන්නේ වැඩ කරන්නේ නිසා මට අවස්ථාවක් ලැබුණා තිබ්බා මට කොහොමත් ඉතාලියට එන්න මට විසා තිබ්බා ඒ නිසා මම තීරණය කරනවා 2015 වර්ෂයේදී මේ මට ඉතාලියට යන්න වැඩිදුර පුරිත සඳහා ඉතින් එතනින් තමයි මම ඇවිල්ලි වෙන්නා මේ කෝචස්ලත් එක්ක සම්බන්ධතාව මගේ වැඩිදුර පුරින් කරගෙන ආවේ ඉතින් දැන් අවුරුදු පහක් වෙනවා පියවරෙන් පියවරේ ජීවිතය ඇවිල්ලා මම ට්‍රේනින් කරගෙන මගේ ටයිමින් අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්‍රූව් කරගෙන ඉතින් මේ අවුරුද්දේ ඔය වගේ හොඳ කාලයක් මට වාර්තා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඕක තමයි මගේ ඉතාලි ආපු දවසෙන් මේ වෙනකන් මගේ ප්‍රෝග්‍රස් එක. ඉතින් ඊට කලින් මම ඉතාලියට එන්න කලින් මම ලංකාවෙත් නැෂනල් කරලා තියෙනවා. නමුත් මට ගොඩක් නැෂනල්ස් වලට ඕපන් නැෂනල් ඉවෙන්ට්ස් වලට මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම ස්කූල් ඉවරනේ 2014 වර්ෂයේදී එතනින් 2015 වෙද්දී මම නැෂනල් මීට් වල ෆයිනල්ස් වල හිටියා. ඉතින් ඒ ලැබිච්ච දේත් එක්ක මට ආසාවක් ඇති වුණා. මොකද නැෂනල් මම පළවෙනි අවුරුද්දේම නැෂනල්ස් වලට මම ගියපු නිසා ඉතින් ඔක්කොම එක බලලා තමයි මම තීරණය කරන්නේ මම යනවා ඉතාලියට ගිහිල්ලා වැඩිදුර පුහුණු කරලා හොඳ කාලයක් වර්තා කරලා ජයග්‍රහණ ලබා ගන්න මම පුහුණු කරනවා කියලා. මම මුලින්ම ගියේ පන්වන ජාතික පාසලට ඊට පස්සේ වෙන්න අප්පු ජෝසප් වස් විද්‍යාලයට මම ඇතුළු වෙනා මගේ
എടുത്തു അധ്യാപന സഹ ക്രീഡാ ඔව මගේ මුලින්ම ඉවෙන්ට් එක කියන්නේ මම පොඩි කාලේ ඉවෙන්ට් ගොඩක් කරා හැමෝම කරනවා වගේ නමුත් සාමාන්‍යයෙන් අන්ඩර් 17 වල ඉති මම ඉවෙන්ට් එක ට්‍රිපල් ජම්ප් එක විතර කරන්න පටන් ගන්නවා මොකද අපි ඉවෙන්ට් ගොඩක් කරන්න බෑ ඉතින් ඒකට මම ફોકસ කරලා ට්‍රේනින් කරගෙන යනවා ඉතින් මගේ පළවෙනි සබස් ලංකා මීට් එකේදී මට හතරවෙනි ස්ථානය ගන්න හැකියාව ලැබුණා තුම්පින්මේ එතකොට ෆස්ට් ටයිම් මට එන්නප්පුව ජෝසප් විශ්වවිද්‍යාලයට යන අවස්ථාව ලැබෙනවා. ඒ ගියාට පස්සේ ඉතින් අර සමස්ත ශූරතාවයේ සඳහා අපිට සිද්ධ වෙනවා අපගේ අර දායකත්වය දෙන්න ඉවෙන්ට් තුන හතරකට මොකද ලකුණු ඕනේ අපිට ෆීල්ඩ් එකට. ඒ නිසා මට සිද්ධ වෙනවා මේ රිලේ එකක් දුවන්න. ඉතින් මම කෝච් එක කතා කරනවා කෝච් මෙහෙමයි මේ සමින්ද සම්පත් තමයි මගේ ඒ දවස්වල කෝච් මගේ පරණ පුහුණුකරු. ඉතින් මම සමින්ද එක්ක කතා කරලා කියනවා මේ මට එහෙමයි 100 එක කරන්න ඕන රිලේ එක කරන්න ඕන ඒ නිසා මට පොඩ්ඩක් ස්පීඩ් වල ඉන්න ඕනේ කියලා මම ඒක කතා කරලා අපිට ඒක පොඩ්ඩක් වෙනස් කරලා 100 වලට ලෑස් වෙනවා ඉතින් මේ ලෑස් වෙච්ච එක තමයි පළවෙනි අවුරුද්දේ මම හොඳ කාලයක් වාර්තා කරන මීට 100 ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට මම හිතන්නේ මගේ තුම්පින් මේ ඉඳන් මීට 100ට එකක් කියලා නැහැ දිනු වෙන ගොඩාක් දේවල් තියෙනවා මූලික වශයෙන් මම දකින්නේ දැනට ක්‍රීඩාංගන ලංකාවේ නැහැ ඇත්තටම තියෙන ක්‍රීඩාංගන දෙකයි තියෙන්නේ සියක මේකයි සුගතදාස ස්ටේඩියම් එකයි කරයි ඉතින් මුලින්ම ග්‍රවුන්ඩ් හැදෙන්න ඕන සින්තටික් කාපට් තියෙන ග්‍රවුන්ඩ් හැදෙන්න ඕන මම දැක්කා මේ පාර බජට් එකෙන් ග්‍රවුන්ඩ්ස් 15කට මුදල් වෙන් කරලා තියෙනවා කියලා ඉතින් ඇත්තටම හොඳ තීරණයක් ඒක. මම දන්නේ නැහැ ඒක ඉදිරියේදී සිද්ධ වෙයිද නැද්ද කියලා. නමුත් ඒක හොඳ තීරණයක් විදිහට මට දකින්න පුළුවන්. ඒක තමයි මූලිකම දේ මේ අවස්ථාවේදී රටේ දක්ෂෝ එක එක තැන්වල ට්‍රේනින් කරන්න හැමෝටම ඉන්න බෑ කොළඹ සමහරු අධ්‍යාපනය ලැබනවා. එතකොට යාළට කොළඹ ආවත් අධ්‍යාපනය කරගන්න බෑ. ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්ක පළවෙනියටම වෙන්න ඕන ගවුන් තියෙන ලංකාවේ දුවන්න එක එක පළාත්වලට යාපනේ ගාල්ල නුවර එළිය එතකොට ඔක්කොමඩේෂන් කෑමත් එක්ක ෆිසියෝതെරපි ඒ වගේ ඇකමඩේෂන් ඔක්කොමත් එක්ක තියෙන ට්‍රේනින් සෙන්ටර්ස් තිබ්බොත් එයාලා ක්‍රීඩා කරයන්ට ලේසි ඉතින් ඒ වගේ දේවල් තාම මුලින් දකින්නේ ඊට පස්සේ ඉතුරු පහසුවක් අනිවාර්යයෙන්ම දැන් ලෝකේ ක්‍රීඩාව ඉතුරු දේවල් වගේම තා වේගෙන් ඉදිරියට යනවා ඉතින් එතකොට අපි ඉන්නේ ඒකෙන් පස්සේ නම් අපිට ඒ වගේ පුහුණු පහසුවක් එක්ක ට්‍රේනින් කරන ක්‍රීඩකවත් එක්ක අපිට හැප්පෙන්න අමාරුයි අපේ කට්ටිය කොච්චර ටැලන්ට් එක තිබ්බත් අමාරුයි අලත් එක්ක ඒ නිසා මම හිතනදී ඒ අපිත් හැමදාම අප්ඩේට් වෙන්න ඕන තියෙන පහසුවක් එක්ක ටෙක්නොලොජිස් එක්ක ඉතින් ඒ වගේ දේවල් එක්ක අනිවාර්යෙන් ස්ටාර්ට් කරන්න මොකද ලංකාවේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා මම ඒක මම මෙහෙ ඉන්න නිසා මම ඒක කියන්නේ මොකද මේ මට මෙහෙට වඩා දක්ෂයෝ ඉන්නවා මට පේනවා මම දකින්නවා ඉතින් අනිවාර්යෙන් අර ඒ වගේ දේවල් දෙන්න මොන ලංකා ක්‍රීඩා දියුණු කර ගන්න නැතුව හැමෝම කතා කරලා කොහොම හරි කරන්න ඔයාලට පුළුවන් ලංකාවේ දෙයක් කරන්න හැමදාම ඔබ කිව්වට කවදාකවත් ඒ දේ කරන්න බෑ මොකද මේ ආශ්‍රයනත් එක්ක ඉදිරියට යන්න බැරි වුණොත් අවදාස්පත් ඉදිරියක් ගැන හිතන්න අමාරු. ඔව් මේ වෙලේ තියෙන මගේ ප්‍රධාන ඉලක්කය තමයි 2021 ටෝකියෝ වල තියෙන ඔලිම්පික් මීට් එකට ක්වොලිෆයි වෙන එක. ඒක දැන් ඒක තමයි තියෙන මගේ ප්‍රධාන ටාගට් එක මේ වෙද්දි. ටිකක් බලමු මේකට පියවරෙන් පියවර ඉදිරියට යන්න. ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ නමුත් අපිටත් මාස දෙක විතර කාලයක් සිද්ධ වුණා ට්‍රේනින් නවත්තලා තියන්න මොකද කොවිඩ් වැඩි වෙන්න නීති තෙන්ඩෙන්ඩ වැඩි වුණා ඒ නිසා අපිටත් ජිම් ඔක්කොම වහන්න සිද්ධ වුණා ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා ට්‍රේනින්
එලියක් ග්‍රවන්් එක පවත්වන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් අපි ෆිට්නස් තියාගෙන පොඩි පොඩි දේවල් කරලා ඉන්න කාමරේ ඉඳගෙන දේවල් කරලා තමා ෆිට්නස් තියාගත්තේ. ඉතින් ඒක මං මට පෞද්ගලිකව මගේ ලොකු දක්ෂතාවයක් විදිහට මං දකිනවා. මට සතුටුයි මං ඒ කරපු දේ ගැන. ඒ දේත් කරලා ඊට මාස 2කට පස්සේ මේ වගේ කාලයක් වාර්තා කරන්න ලැබිච්ච එක ගැන මට ගොඩක් සතුටුයි ඇත්තටම. මොකද හරියට කන්ට්‍රිබියුට් කරන්න කාණ්ඩත් බැරි වෙලා මාසයකට මාස දෙකක් විතර ට්‍රේනින් නවත්තන්නත් සිද්ධ වෙලා ඊට පස්සේ මාස දෙකකින් පස්සේ වගේ කාලයක් වාර්තා කිරීම එක මට ඇත්තටම හොඳ දෙයක්. සතුටු වෙන්න පුළුවන් දෙයක් මට ඒක. ඔව් මුලින්ම මගේ පවුලේ ආදරය මතක් කරන්න ඕන. අම්මයි තාත්තයි නැන්ගේ ආච්චිස්සියයි එයාල තමා මේකේ පිටිපස්සෙ ඉන්නේ. එතනින් පස්සේ මගේ පාසල් දෙක මම කලින් කිව්වා වගේ මගේ පාසල් කාලේ හිටියා පුහුණුකරුවන් එයාලවත් මතක් කරන්න ඕනේ. ආදරෙන් එයාල තමා මේකේ මූලික අඩිතාලම දැම්මේ. එතනින් පස්සේ මම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට. එයාලත් මට උදව් කරා මේ දෙතෙන්ට එන්න මේ ගමන එන්න. ඒ වගේම විශේෂයෙන් චිත් කරන්න ඕන මගේ යාළුවන්ට. යාළුවෝ ගොඩක් තැන්වල ජීවිතේ එයාලා මට උදව් කරා. එයාලා පිටිපස්සෙන් ගියා. ඉතින් එයාලා තමයි ඇත්තටම මේක මාවත් පුෂ් කරගෙන ඉස්සරහට යන්න මේක අපි කරමු කියලා ඒ කාලේ නම් මේ වෙනකම් යනවා. ස්කූල් දුන්න කාලේ නම් අරගෙන ආවා. ඉතින් එයාලට ගොඩක් ස්තුති කරනවා. ඉතින් මේ ජෙනරල් පාට උදව් කරන තාමත් මම ඉතාලියට ට්‍රේනින් කරගෙන ආවට සහ මගේ දැන් වර්තමාන දෙන්නෙක් ඉන්නවා ෆෝන් කරුවන්. ඉතින් එයාලා තමා දැන් මේ මගේ ගමන පිටිපස්සෙන් ලොකුම අයිය. එයාලා තමයි මේ ඔක්කොම බල්ලි වරනා මට මාව මෙතෙන්ට ගේන්න ගොඩක් මහන්සියෙන් එයාලා දෙන්න. ඉතින් ගොඩක් සතුටුයි මට. මොකද එයාලා ඉතාලි ජාතිකයින් ඒතිත් එයාලා කරන දේ මං දිනද්දි ක්‍රීට් එක සම්පූර්ණයෙන්ම ලංකාවට. ඉතින් ඒකත් එයාලා දැනගෙන ලංකාවෙන් මේ කරන දෙයට මම ලංකාවෙන් එයාලා දෙනට ස්තුති කරනවා. ඉතින් ඒයි තමයි අපි ලංකාවට එන්න ඕන මට. දැන් අවුරුද්දට වැඩියම ලංකාවෙන් ඇවිල්ලා මේ තාම එයාපෝට් වහලා ඉතින් ඇවිල්ලත් දවස් 14ක් ක්වරන්ටයින් වෙලා දවස් 14ක් ගෙදරත් ඉඳලා තමයි මට එන්න වෙන්නේ. ඉතින් මාසෙකට ට්‍රේනින් කරගන්න බැරි වෙනවා මට. ඉතින් මේ වෙලේ මගේ වටිනම දේ මට ට්‍රේනින්. මොකද මගේ ටාගට් එකක් තියෙනවා මට දෙන්න යන්න ඕන. ඉතින් මේ වෙලේ ඉතින් මගේ ආසාවල් ඔක්කොම පොඩ්ඩක් කැප කරලා තියෙන්නේ මගේ ටාගට් එක ගැන. ඉතින් අපි බලමු ඉදිරියේදී කොවිඩ් වලට එන්න තක් හොයා ගත්තොත් හරි මේ තියෙන තත්ත්වේ අඩු වුණොත් හරි මම අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්නවා ලංකාවට. තවත් විශේෂ දෙයක් කියන්නම් ලංකාවේ කට්ටියට මේ අවස්ථාවේදී ලංකාවේ කොවිඩ් දැන් මේ වෙද්දි ව්‍යාප්තය වෙනවා. ඉතින් රජයට තමන් එයාලා දෙන උපදෙස් පිළිපැදලා ඒ විදිහට සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න කියලා මම ලංකාවේ මේක බලන ඔක්කොම ඉල්ලා සිටිනවා. මොකද තමන් පරිස්සමෙන් විතරයි මේ දෙයින් අපිට වැළකෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයට දේවල් කියලා බැනලා රජයට බැනලා මේ දේවල් නවත්තන්න බෑ. ඒ නිසා තමන් පරිස්සමෙන් තමයි මේ දේ අපිට පාලනය කරන්න පුළුවන්. ඒකම ඉල්ලා සිටිනවා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාව තමයි ක්‍රිකට්. හැමෝම දන්න ක්‍රීඩාව ක්‍රිකට් විතරක් නෙමෙයි තව ලංකා ක්‍රීඩා ගොඩක් තියෙනවා. ඒකෙත් දක්ෂ ඕන තරම් ඉන්නවා ඕනම ක්‍රීඩාවලින්. ඒ නිසා ඒ හැමෝම සෙල්ලම් කරන්නේ තමන්ගේ වාසියට විතරක් නෙමෙයි රටට. එයාලා දිනුවොත් දිනන්නේ මුළු රටම. ඒ නිසා ක්‍රිකට් වලට විතරක් නෙමෙයි ඉතුරු ක්‍රීඩාවලත් දක්ෂය ගැන ඔයාලා බලලා එයාලට උදව් කරලා දිරිමත් කරන්න. එතකොට එයාලා තවත් ඔයාලගෙන් එන වචනකින් පවා එයාලා තවත් මොටිවේට් වෙලා එයාලා ට්‍රේනින් කරා ඉස්සරහට. ඒ කරල වෙලා ලංකාවට මෙඩල්ස් ගෙනෙයි තවත් ජයග්‍රහණ ගෙනෙයි. ඉතින් මම ඔයාලන් ඉල්ලා සිටිනවා ක්‍රීඩකාව හැමෝම එක්කම ඉන්න කිරවල ලංකාවත් එක්ක ඉස්සරහට ගෙනියන්න ලෝකෙ. ගොඩක් ස්තුතියි මාව ඔයාලත් එක්ක සම්බන්ධ කරගත්තට මේ දේට.
ඉතින් ඔයාලගේත් ගමන ඔයාලා හිතන විදිහට වඩා හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් thank you මට මේ අවස්ථාව දුන්නට. Und da läuft er schön in die Kamera. Also ich gehe mal davon aus, den werden wir hier auch nochmal wiedersehen. Also, das Starter von Dessos sind ja alles Wiederholungstäter, weil es ihnen hier so gut gefällt.